අයිබෝවන්. බ්‍රහස්පතින්දා රාත්‍රියේ 7 කියන්නේ ඔබටයි මටයි සුපුරුදු වෙලාව ඉන්සයිඩ් ස්ටෝරි විත් හසිනී ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. අපි හිතේ හයිය තියනවා නම් අපිට බෑ කියලා දෙයක් නෑ කියලා කතාවක් තියෙනවානේ. අන්න ඒ විදිහට බෑයි කියලා දෙයක් නෑ කියලා හිතපු තරුණියක් එක්ක තමයි අද අපි කතා කරන්නට සූදානම් ඉන්නේ. ප්‍රශ්නයක් තියෙනවා වැඩසටහන පටන් ගන්නදිම. මොන නමින්ද ඒක මං කතා කරන්නේ කියලා. ऑनलाइन बिजनेस करण नमी कथा करेमत्ट गेदरट की कथा करमी कथा करेल मुखद प्रश्न अदमटे बहुम गौरव वेडसटा पिलेगनवा ये एत नम निमेशा दिल की हब रटम दम तीक्षण निमेशी ऐगे व्यापारे नम द चोको गिफ्ट बहुम गौरव पिलीगन नम मुखद की निमेश की अन्न तीक्षण की अन्न एक अक्का आसन आसन मुखद मट की ඔය ඔතෙන් එක කොටවත් ආපු නැතිනම මම ආස මට දිල්කි කියනවට දිල්කි දැන් මේ දිල්කි අනිමේෂා දිල්කි නම හරි අපි එහෙනම් දිල්කිගෙන් දිල්කිගේ කතාව අහන්න තමයි අද සූදානම් වෙන්නේ ආස නමින් අපි ඒකට අද කතා කරමු දිල්කි කොළඹ බහැර වෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කේ අනුරාධපුර අපි දිල්කිගේ විස්තර ටිකක් දැනගන්න කැමතියි මුලින්ම මමගේ නම නිමේෂා දිල්කි අනුරාධපුර විහාර බුලංකුළම කියන මගේ ගම ඒ ඉස්කෝලේ ගියේ තමයි අනුරාධපුර විහාර බුලංකුළම විද්‍යාලය ප්‍රාථමික ඉගෙන ගත්තේ අගලවත්ත මිහිඳු මධ්‍යම විද්‍යාලේ 6 වසරෙන් පස්සේ තමයි අනුරාධපුර විහාර බුලංකුළම විද්‍යාලේ ඉගෙන ගන්නේ අපි ගම ගැන ڇුට්ටක් අහන්න කැමති දිල්කිගේ ගම හරිම කියන්නේ තාම දුෂ්කරයි හරි සමගී ගොඩක් ගම අය ඉතින් ලස්සන ගමක් වැව් වලින් වැටෙච්ච විශේෂම කියනවන ලංකාවේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට ऐतिहासिक विहारगम नमय मम इन विहार बुलांकुलमे विहार जयश्री महाबोधीन हंस के बार कार्य चोको गिफ्ट के व्यापार मे व्यापारिक लोकेट अन्नदीने මං මට පොඩි කාලේ ඉඳන් එකම ඩ්‍රීම් එක හිටපු කෙනෙක් නෙමෙයි මට කාලෙන් කාලෙට පොඩි කාලේ හොස්පිටල් එකකට ගියොත් මට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ ඉස්කෝලේ ගියාම ටීචර් කෙනෙක් වෙන්න ඕනේ මට එකම කියලා එකක් තිබුණේ නැහැ හැබැයි ඕ කොහොම කරත් ඕනලා තිබුණේ මට ඕන දේවල් අරගෙන මගේ මට්ටමේ කියන්නේ මං මට ආස දේවල් ගන්න මම ලොකු ඩ්‍රීම් එකක් තියෙනවා මේ මොකද මේ ලංකාවේ ඉන්නවා මේ साम अभी वगे मिनसु हे भाई संहारासनी पनीसा अभी अमारे दंब कर मट लोक ड्रीम मेक आगती हरी यालवे अखर मन दिन पुंच पुंच अड़ता आगने आनावा दिन लोक ड्रीम मेक मे बिजनेस मैं गुड़क करा एक गुड़क मम्मे धन नोमिले उदाहरण हेमोट मगे मेवेन कीप दिन गुड़ इलेक्ट्रिकल शॉपे गोडाकल कोरोना प्रश्न मुगदे मे आपे गमे आप बस टाइम उदय अटटे आना गेदरी हाई हमारे आना हत हमारे अटवे शापे आन बेह इन सब बैक आगता थिंक बैक बस उदय पटांग हाई हमार मुल प्रश्न देखे तूने शॉपिंग ऐसे हटे ला हिटेगनी इन्ने वेला वाल थी बा इतिंग पासे काली नो बाइक क्या करता बाइक क्या रगानो कोटा पेट्रोल नहीं थी उना कोरोना प्रश्न थे को इतिंग इड बस ये वत आयिंग करला रास्ता वने तुम अट गेदरी इन्नो ना इतिंग ये काले तुला तो थमाई माता यान ने विधियाक ने आनी तिका मे लोकुम प्रश्न आली अपे गेवाल वेल हवस पहा मारे पासे बस ने है එතකොට යන්න එන්න ටිකක් අමාරුයි මොකද තේක කැලයක් මැද්දෙන් අපේ ගමට යන්න තියෙන්නේ තේ තේක කැලෙන් හවසට අලි එහෙට මෙහෙට මාරු වෙනවා ඉතින් තාම කරදරයක් වෙලා නැහැ ඉතින් ඒ වුණාට අපි යන්න අමාරුයි එහෙම පරිස්සම් වෙන්න ඕන නිසා
මේ අනිතක ඒ පාරට ලයිට් එහෙම නැහැ ඉතින් කළුවරයිනේ කැලයක් මෙයා මැද්දෙන් යන්න තියෙන්නේ ඒ නිසා ඉතින් ඒවත් එක්කම රස්සාවක් ගෙදර ඉඳන් කරන්න පුළුවන් නිදහස් රස්සාවක් ඕන වුණා ආහා දැන් ඒ කාලෙද එතකොට දැන් කොහොමද මේ චොක්ලට් බිස්නස් එකක් කොහොමද එන්නේ එකපාරට චොක්ලට් බිස්නස් එකක්ගේ මෙහෙමයි මම මේ ෂොප් එකේ වැඩ කරන කාලේ ඉඳන්ම මේ යාළුවන්ට බෝයි ෆ්‍රෙන්ඩ්ට මේ gift හදලා දෙනවා. ඉතින් මම ආසයි මේ වැඩවලට. මම චිත්‍ර කරේ ඔලවල වලට. ඉතින් ඒ කාලේ ඉඳන්ම බර්ත්ඩේ කාඩ්ස් හදන්න ඒ වගේ වට ආසයි. ඉතින් මම අර මගේ ආසාවෙන් මට ඕන මගේ අතින්ම දෙයක් හදලා යවන්නනේ. ඉතින් මම එහෙම කරනවා. ඉතින් ඒව දැක්කහම යාළුවන්ගේ අයටත් යවන්න ඕන වෙනවා. ඉතින් මුල් කාලේ එහෙම තමයි මේ මොනවාද මුලින්ම හැදුවේ? මුලින්ම හැදුවා මම ලේයර් බොක්ස් එකක්. ඒක පළවෙනි මගේ ඕඩර් එක බොක්ස් නෑ මම හන්නේ දැන් මුලින්ම යාළුවත් එක්ක ඉන්න කාරේ මොනාද මම හැදුවා මේ ටූත් පික් වලින් මේ හાર્ට් ෂේප් බොක්ස් එකක් ඉතින් ඒක බොක්ස් එක ලස්සන හින්දා හැදුවට ඇතුළට දාන්න දෙයක් නැහැ ඉතින් පොඩ්ඩක් බැලුවාම අහම්බෙන් ෆාමසි එකට ගිහපු වෙලාවේ දැක්ක චොක්ලට් චොක්ලට් වර්ග දාන්න මට හිතුණා පටන් ගන්න නෑ 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 ඒ කාලේ මේ යවන්න මේ බොයෆ්‍රෙන්ඩ් කෙනෙකුට යවන්න බොයෆ්‍රෙන්ඩ් යව පොලිස් එක්ක යනවා කාඩ්ස් යවල ඇති හොම් බලපුවාම හදලා බර්ත්ඩේ gifts ඉතින් ඇඳුම් සෙරප්පු යවනවා ඉතින් ඒ යවනවා ගහලා ඉතින් අනිත් අය වගේම තමයි ඉතින් අර අතින් හදලා යවන්නේ අතින් හදලා යවන්නේ ඉතින් සාමාන්‍ය බොක්ස් තමයි හදලා යවන්නේ නැත්නම් බර්ත්ඩේ කාඩ්ස් එහෙම යවනවා ඉතින් යවන ටූත් පීක් වලින් බොක්ස් එකක් හදුවා දැන් හදලා දැන් අතුලට දාන දෙයක් නැහැ කල්පනා කර කර හිටිය ඉතින් තබ දෙකට කළුත් තියෙනවා ආවෙ නැහැ ඇතුළට දැන් බොක්ස් එක හදලා දැන් ඇතුළේ තියෙන අර වාටිහින් වැහෙන්න දාන්න ඕන මොනවද කියන්නත් අදහසක් නැහැ තමයි හදලා තියෙන්නේ හાર્ට් එක ඇතුළේ ටිකක් අස්සන මොන හරි දැන් අර අපි পেපර් ස්ට්‍රිප් දානවා වගේ දාන්න දෙයක් නැහැනේ ඒ කාලේ දන්නේ නැහැ මම මොනවද ඒවට දාන්න ඕන කියලා පස්සේ මේ අහම්බෙන් බයික් එක යන ගමන් දැක්කා මේ ඒ දවස්වල නත්තල් මොකද බොයෆ්‍රෙන්ඩ් ගේ බර්ත්ඩේ එක තිබි දෙසැම්බර් ඉතින් ඒ යනකොට මේ අර නත්තල් ගස් හරසන්න දාන අර වැල් ඔව් වැලක් අරගෙන ආවා මේ දැක්කට ගත්තා දැන් ඒක ගෙනාවට අයිඩියා එකක් තිබුණේ නැහැ මුඛයටද දාන්න ඕනේ කොහොමද දාන්න ඕනේ පස්සේ මේ ඒක මම තැන් තැන් වලින් කපලා අර ඇතුළට දැම්මා දැම්මා මම ලස්සනයි පස්සේ දැන් ඒක නිකන් යවන්නත් බෑනේ දැන් ඇතුළට ඒකට වෙන මුකුත් දාන්න වෙයි සිරප්පුවක්වත් දාන්න බෑ මොකද පුංචි හાર્ට් එකක් ඉතින් ඊට පස්සේ මේ අර චොක්ලට් එක දැකලා ටිකක් අරන් ආවා චොක්ලට් දැක්කා ඔව් චොක්ලට් කඩේ තියෙනව දැක්ක හැම වෙලේ මට හිතුණා ආ මේ ටික දාලා යවුණා නම් හරි පස්සේ මම චොක්ලට් රට ඉඳලා තියෙන චොක්ලට්ද නැත්නම් ඔව් රට චොක්ලට් තිබ්බ දැක්කා ඉතින් ඒ වගේ නම් ලෙවල් එක මේ බොක්ස් එකට දාලා වහලපම ආ හරි දැන් gift එක හරි. හරි. ඔව් ඉස්සෙල්ලම ගිහින් යාළුවන්ට පෙන්නුවා. හරි යාළුවන්ටත් හරි පුදුමයි. ඉතින් මෙහෙම box එක අරිනකොට අර කැර ඇතුලේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක ඒක මේ ඒ දවසල මට යාමෙන් මගේ යාළුවන්ටවත් ඒ subject එක දැනিলা තිබුණ නැහැ. එහෙම දෙයක් කරන්න ඕනේ. ඉතින් යාළුවන්ට හරි confuse වෙලේ. ඉතින් අපි අනුරාධපුරේ. ඉතින් අර ලොකුවට මේ ඒක අර කියන්නේ මේ පැතිවල එහෙම මේ concept එක ලොකුවට ගියාට අනුරාධපුරේට එහෙම තිබුණ නැහැ. ඉතින් ආ මං හැදුවා. දැන් හරි මගේ යාළුවන්ටත් ඕන දැන්. ඉතින් හදලා දුන්නා. ඒ දවසල ඉතින් සල්ලි ගන්න හැ යාල ඕන කරන බඩු ගෙනත් දුන්නා මම ඉතින් හදලා දෙනවා ඒකල්ල තමයි ඉතින් ඒ ආසාව එහෙමම තිබ්බා පස්සේ ඉතින් අර කොරෝනා වෙනකම්ම හැබැයි ඒක වෙනුවෙන් කාලයක් තිබුණේ නැහැ මොකද ජොබ් එකට යනවා එනවා උදේ ගිහපහම රෑ 7 විතර වෙනවා ගෙදරෙද්දි ඉතින් මේ ඒ කාලය තුලත් ඉතින් අර ඒ වෙනුවෙන්ම කාලයක් තිබුණේ නැහැ ඉතින් අරම කළා දුන්නා ඉතින් ඊට පස්සේ දැන් රැකියාව නැති වෙනවා කොරෝනාත් එක්ක ඊට පස්සේ දැන් ගෙදර නින්න වෙන්නේ දැන් ඔය ඉන්නකොට කොහොමද මේ චොකෝ gift නේද අපේ ව්‍යාපාරේ ඒක පටන් ගන්නකොට අක්කේ මේ මට අදහසක් තිබුණේ නැහැ මම මොනවද කරන්න ඕන කියන දේ. ආසාව තිබුණා අර දේවල් තිබුණාට ඒ දේ දන්නවා වුණාට මට අවධානයක් ආවේ නැහැ මේකෙන් බිස්නස් එකක් කරගෙන යන්න ඕන කියලා. ඉතින් ඊට පස්සේ අතේ තිබුණේ රුපියල් 300යි. බස් එකේ යන්නත් ඕනි. එන්න 120යි යන්න 120යි. ඒ කියන්නේ මොන හරි හොයාගන්න යන්නද මොකද කරන්න කියලා. ඔව් මොකද කරන්න කියනවාද? මොකද මේ ඒ දවස්වල අඩුම ගානේ ෂැම්පෝ එක ගන්නවත් අතේ සල්ලි නැහැ. මොකද කොරෝනා කාලේ නේ එළියට යන්න බෑ. රස්සාව නැති වෙලා. රස්සාව නැතිලා අනිත් ඉතින් අර රස්සාව තියෙන කාලේ හරි ලක්ෂරිනේ. ඊට පස්සේ එකපාරටම අර පඩිය නැති වුණාම හරි ප්‍රශ්නේ ඉතින් මට ඕන කරන දේවල් අනිත් මට තිබ්බේ මේ පොඩි පොඩි ටාකටුත් නෙමෙයි ආගේ මට ගිහ හදා ගන්න ඕන බයික් එකක් ගන්න ඕනේ. ඒ වගේ ටාකට් මට තිබ්බේ. මගේ දාත පොලිසිය අමනා චොප් එක කරන්න නැහැ. ඉතින් මේ ඒ කාලෙත් තියාලට ගින් කොහමත් ඉල්ලන්නේ නැහැ මම මගේ වැඩ තනින් කරගන්නවා. ඉතින් මට ඕන වුණා ගයක් හදාගන්න. මටම කියලා මගේ මහන්සිය මටම කියලා ගයක් ඕන වුණා. වාහනයක් ඕන වුණා.
පොඩි අර يعني ෆෝන් කාඩ් දා ගන්න වගේ ඒ අදහස් තිබුණ නැහැ. ඉතින් මට ඒවට ලොකු ගණන් වලින් සල්ලි ඕනේ. පොඩි පොඩි ඒවා මදි. ලොකු හීන. පොඩි පොඩි ඒවා නැහැ ලොකු හීන තිබ්බේ. ඉතින් දැන් කල්පනා කරා මොනවද කරන්න මොන හරි කරගන්න ඕනේ. අර වැඩ කරන කාලේ ඉතින් බයික් එක ගත්තා ඒ වගේ වාගෙන ගියා. ඉතින් ඒ ටික හරි. දැන් ඒක හරි දැන් මට ගේ හදා ගන්න ගයක් හදා ගන්න ඕනේ. මට සල්ලි ඕනේ. එහෙමම කියලා මම අර අපිට ලොකු දේවල් නැහැනේ. ඉතින් දිගටම හිටියා ඉතින් ඉවසන්නේ මින්නකොට කඩේට ගිහිල්ලා මම මුළු ටවුන් එකේම ඇවිද්දා. දැන් ඒ 300ක් අරගෙන 300ක් අරගෙන මුළු ටවුන් එකේම ඇවිද්දා. ඇවිදලා ඇවිදලා ෂොප් කීපයකට යනකොට ඉතින් එයාලා ගාව තියෙන අයිටම් කිව්වම මම යන්නේ මේ ෂොප් එකක් මට කරන්න ඕන කියලා නෙමෙයි මම යන්නේ මට බඩු ගන්න වගේ. ඉතින් මං ගිහින් බඩු වල ගණන් ඇහුවා. මේව ගන්නකොට මේ ගානට අඩු කළා දෙනවද ඇහුවා. පස්සේ චොක්ලට් ෂොප් එකකට ගියා. ඒකේ ලොකුට චොක්ලට් නැහැ. ඉතින් අර පොඩි පොඩි අර ඒ දවස්වල දැන් නම් ප්‍රයිස් එක වැඩි. ඒ දවස්වල රුපියල් 40ට විතර වගේ තිබුණ පොඩි චොක්ලට් මං ඇහුවා මේවායින් ගොඩක් ගන්නකොට අඩු වෙනවද කියලා. පස්සේ විශේෂයෙන් මතක මුස්ලිම් ජාතිකයේ යා මට ලොකු ශක්තියක් වුණා හැම වෙලාවකම මේ මොකද මගේ බිස්නස් එක පටන් ගත්ත කාලේ යාමට කිව්වා ඔයාට ඕනේ මොනවද කියන්න මං කොහෙන් හරි ගෙන්නලා දෙනවා හැබැයි ඔයාට දෙන්නේ මම මේ ගාණක් ඔයා තියාගෙන විකුණන්න බලාගෙන ප්‍රොෆිට් එකක් තියාගෙන ඔයාට විකුණන්න මං ගාණ අඩු කරලා දෙන්නේ ඩිස්කවුන්ට් එකක් දාලා අදටත් ඒ වගේ මං මේ ෂොප් එකේ මොන බඩුව ගන්න ගියත් චොක්ලට් නෙවෙයි වෙන්න පුළුවන් ප්‍රයිස් එක අඩු කළම තමයි දෙන්නේ. යාව ආදරෙන් මතක් කරන්න ඕනේ. මේ මුස්ලිම් ජාතිකයේ ප්‍රසන්න ෆාම්සි අනුරාධපුර ඩිෆරන්ට් ෆාම් ලව එක ඒත් අනුරාධපුර මතක් කරන හරිම ආදරණීය චරිත දෙක. හැම වෙලාවකම කොයි වෙලාවෙ ගියත් අදටත් මොන බඩුව ගන්න ගියත් ආදරෙන් මතක කරන මුස්ලිම් ජාතිකයෝ. මොකද මගේ ආගමත් එක්ක මේ එයාලා ඇත්තටම මට ශක්තියක් වුණා මේ බිස්නස් එකේදී දෙයක් කරගන්න. ඊට පස්සේ තමයි මම මහපුර ප්‍රොඩක්ට් ප්‍රමාණයෙන් ටිකක් වැඩිපුර රටින් දෙන්නන්න. එයාලගෙන් එයාලම තමයි මම යනකොට. හැබැයි එයාලත් එක්ක මේ අර අනිත් ෂොප් වලට වඩා හරි ක්ලෝස් කතා කරනවා. මොකද එයාලත් අර ටිකක් ලොකු කමක් නැහැ. හරි නිහතමානි. ඉතින් එයාලත් එක්ක කතා කළා මම මෙහෙමයි කියනකොට මෙයා කිව්වා "හා ඔයා කරන්න පටන් ගන්න." ඕන කරන දේවල් අපි කරලා දෙන්න. මේ බිස්නස් එක එහෙමම ඒකෙන් තමයි මට ආසාව වැඩි උනේ ආම චොක්ලට් කරන්න. එතකොට ඔයාට අයිඩියා එකක් එනවා මම චොක්ලට් කරන්න ඕන. මොකද මම ගිහී ප්ලාස්ටික් බඩු බලන්න, ඇඳුම් බලන්න මට ඒකක්වත් සෙට් උනේ නැහැ. මොකද එයාලා කැමති උනේ නැහැ පොඩි ගාණක්වත් අඩු කරලා දෙන්න. අනිත් චොප් වලින් ඉතින් මේගොල්ලොත් එක කතා කරනකොට මේගොල්ලෝ කිව්වම මට එතකොට ලොකු අයිඩියාවක් ආවම එයා කිව්වා පර්ෆියුම් වර්ග, ෂැම්පු වර්ග, ඔයාට ඕනේ මොනවද මංගාව ලවර්ස් අයිටම් තියෙනවා, වොච්, gift දෙන හැමදේම තියෙනවා. ඔයාට ඕන කියන්නේ මොනවද මම ඩිස්කවුන්ට් එක දාලා දෙනවා. ඉතින් එහෙම තමයි එයාලා එයාලගේ වචනේ නිසා මම සෑහෙන දෙයක් ඉතින් කරගත්තා. හ්ම් දැන් ඔන්න එහෙම තමයි චොකෝ gift චොකෝ gift එක පටන් ගන්නේ. මුල් කාලේ නමක් තිබුණෙත් නැහැ. පස්සේ එතකොට දැන් ඒ වෙනකොට page එකක් හදලා දැන් ওই ටික පටන් ගත්තද දැන් business එක? නැහැ මගේ personal account එකේ. හ්ම් account එකේ තමයි share කරේ group වලට දාලා. පස්සේ ඉතින් මට ඕනම page එකක්. හ්ම් page එක හැදුව මුල් කාලේ like comments නැහැ ඉතින්. දාපුහම සමහර ඒවා එක ලයික් එකක්වත් නැහැ බලලා නැහැ රිච් වෙලා නැහැ. පස්සේ කොහොමාරි ටික 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 මේ අර මම පර්සනල් එකෙන් හැබැයි මම ෂෙයා කරනවානේ account එකට දාපුහම account එක හිටපයි ටික ටික page එකට add වෙනවා. ඉතින් එයාලගේ ප්‍රොඩක්ට් ප්‍රතිචාර වැඩි. පස්සේ ඒවා ටිකක් ෂෙයා වෙන්න ගත්තා. දැන් එක බලුවම post එකක් දාපුහම දැන් සෑහෙන දෙයක් කරගෙන තියෙනවා. ඉතින් ආපස්සට හැල බලපුවාම ආපු ගමනත් එක මම මාරම සතුටු වෙනවා. මේ ඒ වගේම මං හරි අගේ කරනවා. මොකද මේ මම කරන දේ අයගොල්ලෝ අගේ පුනිසා තමයි මං අද මෙතන ඉන්නේ. හොඳයි. දැන් චොකෝ gift පටන් ගත්ත විදිහ අපි දැන් කතා කරගෙන යන්නේ. එතකොට දිල්කි මුලින්ම හදපු ඕඩර් එක මොකක්ද? දැන් ඕඩර් එකක් ඇවිල්ලා page එකට ඕඩර් එකක් ඇවිල්ලා දැන්. page එකට ආපු ඕඩර් එක ගාල්ල පැත්තේ මල්ලි කෙනෙක් එයාට ඕනකුව අර ලේයර් බොක්ස් එකක් හදලා තිබුණ නෑ කලින්. සෑහෙන ට්‍රයි කරා හදාගන්න. දන්න කීප දෙනකින් කතා කළා හො කොහොමද බොක්ස් එක හදාගන්නේ කියලා කියලා දුන්නේ නැහැ. ලේයර් බොක්ස් කියලා කියන්නේ මම දන්නේ තර චොක්ලට් මෙහෙම මෙහෙම වැටෙනවා. ඉතින් ඒක හදාගන්න ක්‍රමයක් ආවේ නෑ අයිඩියා එකක්. පස්සේ කර වැඩේ නට ඔඩේක බාරගත්තා. බාරගත්තා. පස්සේ මං කර වැඩේ හදන එක්කෙනෙක් ගේමේ වීඩියෝ බැලුවා. මේ හදපු එක්කෙනකින් එයා හදලා අර මෙහෙම පියන ඇරනවානේ. පස්සේ මම පත්‍රකොළයකින් ඉස්සලා කපලා බැලුවා. බෝඩ් මාර් විදිහට නාස්ති වුණා. මේ පත්‍රකොළ වලින් කපලා බලපුවාම වහලා පියන සෙට් වෙන විදිහත් පියන දැන් ඒක අර සඩා ස්ට්‍රයික් ආරයිනේ. ඒකේ සමානව බෙදෙන්න ඕන. අක්කේ දවස්වල මට කව කට්ටක්වත් තිබුණේ නැහැ. අඩි රූල තිබුණා. නෑ මුල් කාලේ අඩි රූල තිබුණේ නැහැ. මම පොත තියලා ගැහුවේ. ඒ දවස්වල ඒ රුපියල් 300 පටන් ගත්ත දේ මම ඩිපොසිට් ඕන්ලිනේ. චොක්ලට් එහෙම ගද්දි එතකොට සල්ලි කොහෙ තාත්තගෙන් ඉඳගත්තද? නෑ නෑ නෑ.
කස්ටමර් මට දුන්න සල්ලි ඩිපොසිට් ඔන්ලිනේ එතකොට මම එයාට ඕඩර් එක ඕන කිව්වේ මාසයකට කලින් හැබැයි එයා මට මාසෙට කලින්ම මේ ඩිපොසිට් කරා එතකොට මං ගාව එයාගේ රුපියල් 6-10 ඕඩර් එක පළවෙනි ඕඩර් එක 6-10ක් තිබ්බද ඉතින් ඒක මහා මෙරක් වගේ ඒකට ගෙනාව ඉස්සලා කාඩ්බෝඩ් ඕන චොක්ලට් ටිකයි මල් කපන දේවල් වලට ඕන කරන් ටිකයි කතුරක් ගෙදර තිබුණා ඒ ඊට එච්චරම තමයි මං ගාව තිබ්බේ හැබැයි මම වැඩේ කරා ඒක මම හිතුවට වඩා මාරු ප්‍රතිචාර තිබ්බා එයා මේ මට වීඩියෝ කළේ ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නඬනවා ඒක දැකලා මට මේ හරි මේ يعني එතනින් තමයි මාර ගැම්මක් ආවේ එතනින් පටන් ගත්ත එක දැන් දැන් ඕන දෙයක් හදාගන්න දැන් ඕන දෙයක් කරන්න මම එතකොට දන්නවා මට බලලා දෙයක් කරන්න පුළුවන් කියන එක හැබැයි ඒ හින්දාමකේ මේ ගොඩක් වෙලාවල් වදී ගොඩක් අය අපි දන්න දෙයක් නොදන්න දෙයක් අහුවම කියලා දෙන්නේ නැහැ හැබැයි මම ඒ වැඩේ කරේ නැහැ මම ඒකෙන් ඉගෙනගෙන මේ වෙනකොට මගෙන් යපල්ලෙහා ඉන්නවා මේ මේ ක්‍රාෆ්ටිං රේසින් කියන ස්ලිපර් කරන ප්‍රමාණය 50කට වැඩි එහා ඉන්නවා මේ වෙනකොට අද්දපුරේ නෑ හැමතැනම ලංකාවේ හැමතැනම මේ වෙනකොට හොඳ ප්‍රොෆිට් එකක් ගන්න අය ඉන්නවා මගෙන් ඉගෙන ගන්න අය ඒ මගේ ගෝලියෝ මම දැන් කන්ෆියුස් වෙලා ඉන්නේ ඔන්න චොක්ලට් තියෙනක සපත්තු තියෙනක රේසින්ස් තියෙනක ඒ කියන්නේ මොනවාද මෙතන නැත්තේ තියෙනේ මොනවාද අකේ මං චොක්ලට් බොක්ස් විතරක් කරලා බලන්න හිටියේ නෑ මොන මට කුතුහලෙ මොකද තව කරනවා දකින්නවා මට ඕනුණායව කරන්න කාගෙන් අහත් ඇහුවට කියලා දෙන්නේ නැති දෙයක්නේ මම කරේ ඕඩර් කරා බඩු ඕඩර් කරා දැන් සල්ලි තියෙනවනේ දැන් චොක්ලට් කේක් ඕඩර් හැබැයි මුල් කාලේ මේ මාස දෙකක් තුනක් යනකම් ඒවට අත තිබ්බේ නැහැ මොකද සල්ලි නෑ මං ගාව ඉතින් පස්සේ ටික 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 හර ඕඩර්ස් වලින් සල්ලි එන්න එන්න මං කර වැඩේ ඉතින් ඒ වියදම් කරේ නැහැ තව මොන හරි අලුත් දෙයක් ගත්තා සෙරප්පු ගත්තා මුලින්ම ඒකල සෙරප්පු හදවම නම් නීට් එකටම ආවා ඒක කියන්න අඩු පාඩු තිබුණා නීට් එකටම ආවා ඒ දෙක මට දාගන්න ගත්තේ ඉතින් මං හැදුවා ඒක හරි ඊට පස්සේ රෙසින් දැක්කා මට රෙසින් උත් ඕනුණා කරන්න ඒකට ඒ පැත්තේ බඩු ගන්න තියෙනවා ඔක්කොම මෙහෙන් ගෙන්නන්න ඕනේ එහෙ කොහෙන් ගෙන්න ගන්න ඕ බඩු අඩු ඉහි ගන්න සෙරප්පු හැම මෙහෙන් තමයි ගෙන්නන්නේ ऑनलाइन पेजेस वाले ඉතින් රෙසින් කරන්න ගත්තේ මට කස්ටමර් කෙනෙක් ස්ක්‍රීන්ෂොට් එකක් දෙලා මට මේකක් කරලා දෙන්න පුළුවන්ද මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එතකොට දන්නේ කිමිකල් එක මොකද්ද කියනවා පස්සේ හැමෝගෙම හෙව්වා හෙව්වා හොයලා හොයලා සතියක් ඇතුළත මම ඔක්කොම දේවල් ටික හොයාගත්තා හොයාගෙන බඩුත් ගන්න ගත්තා හැබැයි මතක් කරන්න ඕනේ මේ ऑनलाइन पेजेस වලින් අමතර අපි බඩු ගන්න අය ඉන්නනේ එයාලා කිසිම කහටක් නැතු හැමදේම කියලා දෙනවා ඒකෙන් මම දේවල් ඉගෙන ගත්තා එයාලගෙන් තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ඉතින් ඒකල ඒකත් යව්වා ඒකත් හිතුවටත් වඩා සාර්ථකව කරගන්න තමයි ප්‍රතිචාරත් ලැබුණා ප්‍රතිචාර ලැබුණා අත්හැරියේ නෑ ඒ ටික කොම් දිගටම කරගෙන කරගෙන ආවා දැන් මුලින්ම චොක්ලට් විතරයි පටන් ගත්තා දැන් මේ වෙනකොට මම කරන දේවල් මම දන්නේ නැහැ මොකද කවුරු හරි මොන හරි දුන්නා මම ඒක කළා දුන්නා දෙනවා එහෙම හැකියාවක් දැන් ඇවිල්ලා තියෙනවා එහෙම හැකියාවක් තියෙනවා ඉතින් කොහෙන් ආවද මන්ද එහෙම හැකියාවක් තියෙනවා හොඳයි දැන් ව්‍යාපාරයක් කරගෙන යනවා කියන එක ලේසි නෑ ගෑනු පිරිමි වයස ભેදයක් නැතුව හරිම මහන්සි වෙන්න ඕනේ කැප කිරීම කරන්න ඕනේ තමන්ට ඒ ශක්තිය ධෛර්යය තියෙන්න ඕනේ මේක ඇදගෙන යන්න තීක්ෂණට මොකද්ද තියෙන අද්දකීම තනියෙන් ව්‍යාපාරයක් අරගෙන යන්නේ තනියෙන් ව්‍යාපාරයක් අරගෙන යනවා කියන්නේ යක්කේ මට ඒකට දෙන්න උපමාවක් නැහැ ඒතරම් අමාරු වැඩක් ඒක කරන්න බෑ අපි භාගකීමක් මොකද මේ බර්ත්ඩේ එකක් කියන්නේ මේ අවුරුද්දට එකපාරයි යන්නේ එදා දවසේ ඒ දෙන gift එක මාව විශ්වාස කරලා එයාලට ඕන විදිහට නොදුන්නත් ඒ අවුරුද්ද යාලගෙන් වැඩක් නැහැ. අනිත් ඔන්ලයින් බිස්නස් කරනවට වඩා මම දන්න දේ අද්දකීම චොක්ලට් කියන්නේ gift item කියන්නේ ඒක නිකන් දැලිපිහියෙන් කිරි කනවා. හරිම අමාරු වැඩක්. මොකද මේ සමහර කස්ටමර්ලා ඉන්නවා මේ මොනවා කරත් අර අමාරු තෘප්තිමත් කරන්න. හැබැයි ඒ වගේ සමහර වෙලාවල්දී ඒ දෙන කමෙන්ට්ස් වලට මට තැඳෙන වෙලාවල් තියෙනවා. අමතක නොවන කමෙන්ට් එකක් තියෙනවාද එහෙම අපිට මතක් කරගන්න. තියෙනවා. විදේශ මට ගොඩක් එන විදේශගත අයගෙන්. එයාලගේ බබාලට යවන්න. විදේශගත වෙලා ඉන්නවා ලංකාවේ ඉන්න. ලංකාවේ ඉන්න බබාලට යවන්න. gift එක යවලා ඒ අක්කා අවුරුදු 5ක් අවුරුදු 5ක් බබාලව දැකලා නැහැ. මට මතක විදියට ඕමාන් වගේ හිටියේ. ඉතින් එයාව මාව හම්බෙන් දැකලා තිබ්බේ. හැබැයි එයා මට ඕඩර් එක දුන්නා. දීලා මම ඕඩර් එක පැක් කළා යවුවා. මේ යවවුවට පස්සේ ඒ අක්කා මට කතා කරලා අඬනවා. මන්ට බය වුණා. අඬන්න හේතුවක් මොකක් හරි නම් ඒ ළමයින්ගේ මූණ වලල දින සතුට. පිට රටේ ඉඳන් අවුරුදු 5ක් තමන්ගේ දරුවෝ දැකපු නැති කෙනෙක්ට අර gift එකක් දීලා ළමයි කෑග ගහ නටනවා වීඩියෝ කළා මට එවල කියන අර FB එකට දාන්න අමාරු අර දඟලන අපෝන වීඩියෝ එකත් එක්ක ඉඳලා එයාලගේ සතුට කෑ ගහනවා අම්මා කියන අර
ඒක මම ලියන්නේ අම්මා ලියන විදිහටනේ ලියුම ලියලා ලියුමකුත් ලියලා මේ එයාලගේ රික්වෙස්ට් මත මම ලියනවා ලියුමක් අම්මා යවන විදිහට ඉතින් මගේ වචන වලින් මම ලියනවා ඉතින් ඒක අමාරුවෙන් මත ඒ බබාට අකුරු කියවන්න චුට්ටක් අමාරු පොඩි බබේ ඉතින් ඒක කියවලා එයා උඩ පැන පැන කෑ ගහලා නටනවා ඉතින් ඒ සතුට එයාට ඒක දැනෙච්ච විදිහට මට කතා කරනකොට එයාට ඇඬෙනවා ඉතින් එයා හැම වෙලාවකම දැන් තාමත් මගේ හරිම යාළුවෙක් ඉතින් දැන් එයා කතා කරලා හැම වෙලාවකම කියන්නේ නංගියවට ගොඩාක් පිං ඔයා මේ රස්සාවක් නෙවෙයි කරන්නේ ඒක කෙනෙක්ට සතුටක් ගෙනියන දෙයක්. ඉතින් ඒ වගේම තමයි පොඩ්ඩක් එහෙම එහෙම වුණොත් එදා දවසේ ඉවරයි නේද? ඒ හින්දා ලොකු වගකීමක් තියෙන වැඩක්. ඒක මෙච්චරයි කියන්නේ මේ හරිම ලොකු වගකීමක්. Power BI කියන ටූල් එකේ තියෙන වැදගත්කම තමයි අපි මෙච්චර කාල පාවිච්චි කරපු ට්‍රැඩිෂනල් ඩේටා අප්‍රෝච් එක වෙන වෙලා අපිට ඇඩ්වාන්ස් ඇනලිටික්ස් වලට Microsoft Familiar ප්‍රොඩක්ට් යූස් කරන කෙනෙක්ට ඉක්මනින්ම ඇඩැප්ට් වෙන්න පුළුවන් BI ටූල් එක තමයි දැනට Microsoft Power BI කියලා කියන්නේ right ඇත්තටම Power BI දකින්නේ එක software එකක් විතර හැබැයි ඇත්තටම Power BI ඇතුලේ තියෙන components කිහිපයක් hands on experience එකක් කොහොමද අපි basic dashboard එකක් හදන්නේ සහ ඊට අමතරව අපි ඉගෙන ගන්නවා දවසේදී අපි කොහොමද AI ටූල් එකක් අපි chat GPT වගේ ටූල් එකක් අපි ඉස්සරහට තව sessions වලදී Midjourney වගේ tools use කරලා design part ඉගෙන ගන්නවා කෝස් එක අවසානයේදී ඔකෙන් ඔයාලට මොනවද මේ කෝස් එක තුරු offer වෙන්නේ කියලා. පළවෙනි දේ තමයි අපි මේ කෝස් එකේදී ඔයාලට දෙන comprehensive training එකක්. Microsoft ලගේ දැනට තියෙනවා Power BI professionalsට දෙන certifications දෙක. Certifications දෙකට යන්න අවශ්‍ය කරන හැමදේම අපි training එකේ ලබා දෙන digital credential එකක් ඔයාලට හම්බ වෙනවා මේ කෝස් එක සාර්ථක අවසන් කරලා පස්සේ. ඔච්චර කැපකිරීම කරලා තියෙනවා දැන් මේ වගේ දේවල් නේ ඔය අතින් කරන දැන් ටූත් පීක් වලින් දේවල් කරනවා කිව්වා කතුරු වලින් කපලා අලවලා කොච්චර දේවල් අත්විඳලා තියෙනවද කැපිලා ඇති පිච්චිලා පිච්චිලා තියෙනවා ග්ලූ ගන් වල පිච්චෙනවා අත් කැපිලා තියෙනවා නිදි මරනවා සමහර වෙලාවල් වලදී සමහර කස්ටමර්ලත් කියනවා මේ දැන් මට මේ දැන් මොකද මට යන්නේ බස් නැහනේ මට දැන් කතා කරලා කියනවා නංගි මට හෙට බර්ත්ඩේ එක තියෙන්නේ අමතකුණා අද යන්නේ නැත්තම් හෙට යන්නේ නැහැ කුරියර් එකට අද හවස දැම්මම තමයි හෙට උදේ යන්නේ ඒත් ඒ වෙලාවට මම සමහර දවස්වල ටවුන් එකට ගිහින් ඇවිල්ලා එතකොට ඉතින් ඒ වෙලාවේදී අනේ මට වෙන කෙනෙක්ට දෙන්න බෑ මේක කරලා දෙන්න කොහොම හරි කිව්වහම අතින් පාඩු කරගෙන උනත් මම යනවා ගිහිල්ලා පාර්සලයක දාලාම තමයි ගෙදර එන්නේ ඒ වගේ ලොකු කැපකිරීම් කරනවා ඒ වගේම ඉතින් සමහරවල් වෙලාවල් වලදී තියෙනවා ඉතින් එයාලගේ සතුට දැක්කහම ඒ කැපකිරීම් ඉතින් මොනවද කියලා හිතනවා සල්ලි වලට එහා ගිහලා වචන කියන දේවල් හරි අදටත් මගේ FB එකේ මං ගැන වචනයක් දෙන්න කියලා මේ දාපුවාම ඒ කමෙන්ට් එක ඇති මට ඕඩර් එකක් නැතත් සතුට වෙන්නේ ඒ තරම් තෘප්තිය ඒක කියලා නිම කරන්න බෑක් ඒ මං හිතන්නේ සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට කියන්නේ ගුරු වෘත්තිය තමයිනේ ළමයින්ගේ ගැස්පාද ඒ වුණාට මන්ට හිතනවා ඊට සමානම යන වෘත්තියක් තමයි මම තෝරගෙන තියෙන්නේ කියලා. අපිට කම්බනගෙන අපිට කොච්චර සතුටක් එදාට දැනෙනවද? ඒ සතුට කරවන කෙනා ඔයා වුණාම ඔයාටත් ඒ සතුටේ හිමිකාරයෙක් වෙන්න අවස්ථාව ලැබෙනවා. අමතක නොවන ලොකු අනතුරකටත් මුහුණ දුන්නයි කියලා කිව්වා වැඩසටහන් දෙන්න කලින්. ඔව් අකේ මේ මගේ බර්ත්ඩේ දවස් 4ක් තිබිලා ඇක්සිඩන්ට් වුණා. يعني මම කුරියර් එකට ගියා අප්‍රේල් මාසෙනේ. අප්‍රේල් මාසෙ ටිකක් ඕඩර්ස් වැඩි කාලයක් අපිට අවුරුදු වලට පිට රටින් අය ගොඩක් අවුරුදු වලට යවනවා තෑගි බබාලට. ඉතින් අත් දෙකේ ලොකු පාර්සල් දෙකයි. බස් එකෙන් බහිනකොට බස් එක පොඩ්ඩක් ඉස්සරහට තල්ලු වුණා. තල්ලු වෙනකොට මම වැහුණා. ඉතින් මේ ඒ වැටිලා මේ තාම කකුල. ඔව් තාමත් කකුල තුවාල කරගෙන බෑන්ඩේජ් දාගෙන ඉන්නේ. මේ එතන අස්ථි තුම්පලකට පුපුරලා තියෙන්නේ. POP එකක් දාලා මාස එකමාරක් විතර ඇඳේ හිටියා. ඊට පස්සේ ක්ලච්චස් එකෙන් ගියේ. ඒ ටිකේ මෙතින් පොඩ වැඩ කරගන්න. ඔව් වැඩ කරගන්න අපහසු වුණා. ඉතින් තාමත් ඕඩර්ස් ටිකට මොකද වුනේ? ගොඩක් ඒ දවස්වල ඒ තිබ්බ ඕඩර්ස් ටික දැම්මා. බස් එකෙන් වැටෙද්දී මුකුත් වෙලා තිබුණ නැහැ. කිසිම ඩැමේජ් එකක් වෙලා තිබුණ නැහැ. ඕඩර්ස් ටික යවුවා. හැබැයි එතනින් පස්සේ සල්ලි දාලා තිබුණේ ඔක්කොම ඕඩර්ස් ටික රිටර්න් කරා. මොකද මට කරගන්න බෑ. මොකද මම හොස්පිටල් හිටියේ අවුරුද්දට කලින් යන්න ඕනේ. මොකද අවුරුද්දට මහ දවසක් නෑ අප්‍රේල් 4 වෙනිදානේ. ඉතින් ඒ හින්දා මම ඒ ඕඩර්ස් ටික ඔක්කොම කැන්සල් කරා. ඊට පස්සේ මම ඕඩර්ස් ගත්තේ අර මගේ අර මාව ගොඩාක් විශ්වාස කරන කියන අර යවන්න බෑ මොනක් කමක් නෑ කියන ඒ වගේ ඕඩර්ස් කීපයක් විතරක් බාරගත්තා ලොකුවට දඟලන්නේ නැති. ඉතින් ඒ ටික හැම කරා වුණා ලොකුවට ඕඩර්ස් ගත්තෙම නැහැ මේ. දැන් තමයි ටිකක් සුවපත්. දැන් තමයි ටිකක් මේ ඇවිදලා කරලා ඉන්නේ. හොඳයි. දැන් දිල්කි ව්‍යාපාරයක් කරගෙන යනකොට තවත් එන්න දෙයක් නෙගල් මුල් කියන ඒවා.
වචන වලින් හරියට ප්‍රහාර එල්ල වෙන සමාජලාවට මෙතෙන්ට ඇවිල්ලා ගොඩක් අය කතා කරලා තියෙනවා මට මගේ පවුලයාම තමයි ගැරහෙව්වේ කියන එක. නිමේෂිටත් ඒ වගේ අත්දැකීම් තියෙනවද නැත්නම් තාම හොඳ හරිම සපෝටිව් ෆැමිලි එකක්ද හම්බෙලා හිටියේ හැමදේම කරගන්න? එහෙමත් නැහැ. මට මේකාගින්වත් සපෝට් එකක් නැහැ. හැබැයි කකුලෙන් අදින්නෙත් නැහැ. ඒක මගේ මම යන්නේ මට දැන් මෙහෙ ඕෙන්න ඕන උනා කාටවත් කියන්නේවත් අහන්නේවත් නැහැ. ඉතින් මට ඕන ගමන මට යන්න මගේ නිදහස තියෙනවා. ඉතින් මට එහිඳ කාගෙන්වත් එහෙම ගල්මුල් ආවේ නැහැ. කකුලෙන් අදින්න ආවෙත් නැහැ. ඉතින් කාගෙන්වත් සපෝට් එකකුත් නැහැ. මම මොකද කරන්න කියලා අහන්නෙත් නැහැ. ඒ නිසා මට ඒක ප්‍රශ්නයක් උතුන්නේ නැහැ. ඒ වගේම මේ ගොඩක් අය කියනවා මේ වටින් පිටින් එන පේජ් එකක් කරනකොට ගොඩාක් ප්‍රශ්න එනවා බෑඩ් කමෙන්ට්ස් එනවා හැබැයි දෙයියන් පිටයි තාම නෑ ඉදිරියේදීත් එහෙම නොලැබේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා දැන් දිල්කි කියන්නේ තීක්ෂණා කියන්නේ දැන් මට මේ Facebook එකේ දකින්නම ඔක්කොම නැන්ටික පැටලෙනවා අනුරාධපුරේ තවත් අනුරාධපුරෙනුත් ඇතුලේ ඉතින් මං හිතන්නේ දැන් ඔන්ලයින් බිස්නස් එකක් කරාට ඉන්ටර්නෙට් පහසුකම් ලබා ගන්න ඒ වගේ දේ අන්තර්ජාල පහසුකම් වලට ටිකක් සෑහෙන දුකක් විඳිනවත් ඇති. ඒ වගේ පලාතක ඉඳගෙන ව්‍යාපාරයක් කරගෙන යන්නේ කිය වාසි අවාසි මොනවාද දැනිලා තියෙන්නේ? වාසි කියන්නේ වාසියක් කෝල් එකක් ගන්න ගේවටේ දුවන. ගේවටේ දුවන්න ඕන සිග්නල් අඩුයි. සමහර වෙලාවල් තියෙනවා සාලෙට එනකොට සිග්නල් නැහැ කාමරෙට එනකොට පොඩ ඇල වුණොත් තියෙනවා එහෙම සිතිරියන. ඔව් සිග්නල් නැහැ ඉතින් හරිම අමාරුයි කරන්න ඕඩර් එකකට කවුරු හරි කස්ටමර් කෙනෙක් කතා කරන මාත් කතා කරන කස්ටමර්ලා දන්නවා මම හැමදැනම දුවනවා. දූ දූ තමයි කතා කරන්නේ ඇහෙන්නේ නැහැ යාල කියන දේවල්. ඉතින් ඒක තමයි ලොකුම බාධකය. අනිත් එක තමයි මට අවශ්‍ය වෙලාවල් වලදී හදිසියකට බඩුවක් ගන්න යන්නේ අමාරුයි. මොකද මම ටවුන් එකෙන් ගොඩක් ඇතුලේ ඉන්නේ. එතකොට ටවුන් එකට යන්න මට බස් නැහැ මුතිස්සෙම. උදේට ගියපහම ආයි දෙක තුන වෙනවා එනකොට ඒ ප්‍රශ්න ලොකුවටම තියෙනවා. කුරියර් එකටත් යන්න ඕන අර නිතරම යන්න නැහැ. ඉතින් දවසක් දාගෙන ඕන යන්න. ඒත් නැහැ. ඉතින් අර බර්ත්ඩේ gift එකක් වුණොත් එහෙම මට මේ දවසේ ඕනකොත් මම ඒක කරන්න ඕනේ. ඉතින් මම ඒවා ඒ බාධක පොඩ්ඩක් ඉතින් මැඩගෙන ඉතින් කරගෙන යනවා. ටිකක් අමාරු වැඩ. මොකද ඕන කරන ආයිටම් සම්පත් ලබා ගන්න බැහැ. අනුරාධපුරේ නැහැ. ඕන කරන දේවල් තිබ්බත් ඒවා ගොඩක් අර යල් පැනපු දේවල් තමයි එන්නේ. අරුත් දේවල් අලුත් අප්ඩේට් එකක් ගන්න නම් කොළඹින්ම ගෙන්න ගන්න ඕනේ. එහෙම වුණාම ටිකක් අමාරුයි. කියන්නේ ලොකු බාධකයක් ඒක. අපි හිතන තරම් පහසු නෑ මේවා කරගෙන යන්න. හරිම අමාරුයි ඒ දේ කරගන්න. අමාරුවෙන් වුණත් අතාරින්න හිතෙන්නේ නෑ අර කස්ටමර්ලා දැන් අර හැදිලා එයාලගේ කමෙන්ට්ස් එක්ක අතාරින්න හිතෙන්නේ නෑ කොයිම වෙලාවකත් මේ දේ මේ දැන් මට මහන්සිය කියලා. අපිව බලන් ඉන්න කෙනෙක් දැන් මේ වගේ පැති වෙලায় අපි ඕන තරම් බලාගෙන ඇති ලැබෙන ප්‍රතිචාර අනුව මේ වගේ වීඩියෝ බලලා අපි දාන ක්ලිප්ස් බලලා ජීවිතේට දෙයක් එකතු කරගත්ත අය ගොඩාක් ඉන්නවා. සමහර වෙලාවට අහන්න සතුටේ හිතට දැනෙන සතුට කියන වචන නැති තරම් මේ වීඩියෝස් බලලා මොනා හරි දෙයක් පටන් ගත්ත ව්‍යාපාර පටන් ගත්ත අය ඉන්නවා. ඉතින් ඔයාගේ ජීවිත කතාවෙන් ඒ වගේ බලන් ඉන්න කෙනෙකුට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද? මෙහිම යකේ මම කියන්නේ ගොඩක් මේ අනුරාධපුරයේ පැත්තේ දරන මේ හැමතැනම තියෙන වශයෙන් මිනිස්සු ගොඩක් ගැහණු පිරිමි බෙදින් තොරව මේ හරි මානසිකව වැටෙනවා ඉක්මනට. ගොඩක් ප්‍රතික්ෂේප වීම එක එයාලා හැමදේම හරි ඉක්මනට අතාරිනවා. මම කියන්නේ අතාරින්න එපා. ජීවිතේ වැටෙන එක තමයි ජීවිතේ ලබන ලොකුම මොටිවේෂන් එක. එතනින් නැගිටින්න අතාරින්න එපා. අනිත් ඒවා ලොකුවට හිතන්න එපා. අපි බිස්නස් එකක් කියවුවාම දැන් මට කතා කරනවා ගොඩ අය කතා කරනවා කතා කළහන අක්කේ මං කැමති බිස්නස් එකක් පටන් ගන්න මට තේරෙන්නේ කොහොමද පේජ් එක හදන්නේ කොහොමද මං කියන්නේ හිතන්න එපා. ඕනම කෙනෙකුට කියන්නේ ඔයා ලොකුවට හිතන්න එපා. මට දැන් මුල් කාලේ මේ බඩු මට ගන්න මම කොළඹ ගැන හිතුවේ නැහැ. මං හිතුවේ මම අනුරාධපුරේ වටේ විතරයි. එතනින් ඇවිදලානේ මම බඩු මුලින්ම හොයාගත්තේ. මට එතනින් එහාට තමයි තව තව තැන් තියෙනවා කියලා මම හොයාගත්තේ. ඒ නිසා හැම වෙලාවකම මං කියන්නේ දුර හිතන්න. ලොකුවට බර දේවල් නෙමෙයි දුර හිතන්න කියන්නේ. ඔයා ඉන්න පරිසරයේ අවට ඇති අපෙන් ගන්න දේවල්. හැබැයි අලුත් දෙයක් කරන්න. මම රෙසින් කරනවා කියලා ඔයා රෙසින් කරා කියන දේ අර මකට් එකක් තියෙනවා. අර හැබැයි දෙන්නට බෙදෙනවනේ එතකොට. මම රෙසින් කරනවා නම් අක්ක කල්පනා කරන්න ඕන ඒ රෙසින් වලින්ම තව අලුත් දෙයක් කරන්න. මං හાર્ට් මෝල්ඩයක් හදනවා කියලා අක්ක හાર્ට් මෝල්ඩයක් හදුවේ කියලා ඒක කස්ටමර්ලා 3 දිනක් ඉන්නවා නම් එක්කෙනෙකුට දෙන්නෙක් යනවා අනිත් එක්කෙනාට එක්කෙනා ඉන්නේ. ඒක සාර්ථක නැහැ කොයිම වෙලාවකත්. එතකොට කරන්න ඕන ඒකෙත් අලුත් දෙයක් කරන්න. ඒක තමයි මං හිතනවා සාර්ථකත්වය ගොඩක් දේවල් වලදී තැනකට යනකොට තමන්ගේ අවටින් ගොඩක් ගන්න අඩුවට ලොකුවට නෙමෙයි හරිම කියන්නේ අපිට සරල පොඩි තැනකින් පටන් ගන්න කියන දේ.
පුංචි තැනකින් පටන් ගන්න ලොකුවට හිතන්න එපා. මුල් කාලේ ඕඩර්ස් එන්නේ නැහැ. මට ආවෙත් නැහැ ඕඩර්ස්. දැන් ගොඩක් අය කතා කරහනේ. අක්කේ මම පේජ් එක හදලා මෙච්චර දවසක් මට ඕඩර්ස් එන්නේ නැහැ. එන්නේ නැහැ. මං කියන්නේ එන්නේ නැහැ. ඉවසන්න. ඉවසන්න ඉවසන්න තමයි මොකද මම මෙච්චර කාලයකට මට මුල් මාස දෙකේ තුනේ ඕඩර්ස් ආවේ නැහැ. මං ඇතෑරියෙත් නැහැ. අප්ඩේට් කරා දැන් ප්‍රශ්නයක් නැහැ මං හරි සතුටු වෙනවා මගේ යටතේ මගෙන් පස්සේ බිස්නස් කරන අය දැන් ගොඩක් ඉන්නවා කතා කරලා කියනවා අක්කේ මං අද මෙච්චරයි මගේ ප්‍රොෆිට් එක මාසෙකට 8000යි සතියට 8000යි නංගි මෙච්චරයි මගේ ප්‍රොෆිට් එක සතියේකට මට ඒ වචන සල්ලි වලටවත් ගන්න බෑ ඒ සතුට මට මොන දේවල් ලැබුණා ලොකු දුරක් අරන් යයි ගොඩක් ඕ ඒ එයාලගේ ආදරේ තමයි අදටත් මං අක නිකන් මට පෝස්ට් එකක් දැම්මොත් පොඩ්ඩක් කියවලා බලන්න ඒ තියෙන එයාලගේ ආදරේ ඒවා වචන වලටවත් ගන්න පුළුවන් දේවල් නෙවෙයි සල්ලි වලට ගන්න දේ පුළුවන් දේවල් නෙවෙයි නෙවෙයි දැන් දෙලකේ මුලින් කිව්වනේ හින ලොකු ලොකු හින තිබ්බා කියලා දැන් ඒ හින වලට අඩිය තියලා පසුබිම් හදලාද තියෙන්නේ ඔව් ගොඩාක් දුරට 175ක් වගේ මම මගේ ගේ හදලා තියෙන්නේ තව පොඩි පොඩි වැඩ තියෙනවා වහලේ ගහ ගන්න වගේ පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා ඉතින් දැන් ඉදිරි බලාපොරොත්තු තියෙන බිස්නස් එකක් දිනු කරගෙන බිස්නස් එකක් දිනු කරන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ මගෙන් කීප දෙනෙක් ඉල්ලපු දෙයක් මේ ඒක මං ගොඩක් වෙලාවදී කතා කරපු අඩු එකක් අක්කේ මේ තැල්සීමියාව වගේ රෝග තියෙන අය ඉන්නවා සමහර අය ඉන්නවා මේ මං කියන එක වචන හරියට මන්ද මේ අර අපි කියන්නේ මේ මනස පොඩ්ඩක් අඩු මන්ද බුද්ධික වගේ කියලා අපි කියන්නේ හොඳ නෑ වචනේ ඒක නෙමෙයි මං හිතන්නේ ඒක අදාළ වචනේ මේ ඒ වගේ අය ඉන්නවා රස්සාවක් කරන්න බෑනේ gederi ඉන්නේ හැබැයි නිර්මාණාත්මක හැකියාව කියන දේ එයාලගේ අපිට වඩා ගොඩක් ලොකුයි ඒ වගේ කීප දෙනෙක් මට අම්මා කෙනෙක් කතා කළා කියලා දිනවා මගේ පුතා මේ ඔය అలවන කරන දේවල් වලට හරිම ආසයි ආට් පැත්තට ආසයි හැබැයි ආ ඉස්කෝලේ යවන්නවත් රස්සාවක් කරන්නවත් යවන්න බෑ දුවේ මොකද්ද ඔයාට මාගේ දරුවා වෙනුවෙන් කරලා දෙන්න පුළුවන් කියලා. ඉතින් මම එයාට කතා කරා. ඒ බබා එක කතා කරා. කතා කළා එයාට මම සෙරපු හදන්න කියලා දුන්නා. එයාගේ පළවෙනි ඕඩර් එක ගිහිල්ලා මං හිතුව වැඩි අතෑරලා තියි කියලා. පස්සේ මට මගේ වැඩත් එක්ක මට එයාව කතා කරන්නත් හම්බුණා. හැබැයි එයාගේ පවුලේ අයට එයා දන්නේ දන්න කීප දෙනෙකුට තෑගි දීලා තිබුණා එයා ඒ වගේ ඒවා. ඊට පස්සේ එයාට සල්ලි දීලා තිබුණා රුපියල් 400ක් 500කට විතර වගේ. එයා ඒ ටික එයාට මහා ලොකු දෙයක්. එයාගේ අර ඉන්න තත්ත්වෙත් එක්ක. ඉතින් මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා කේ ඒ වගේ අය ලංකාව පුරා වුණ තරම් ඉන්නවා. ඒ වගේ අයට මගේ දැනුම දීලා එයාලගේ කරන නිර්මාණ මම අරගෙන වෙළඳපොළට දාන්න මගේ ලොකු ආසාවක් තියෙනවා. දැනට මුල් මුල් අඩිතාලම මම තනියෙන් කරගෙන යන්න අමාරු වැඩක් ඒක. මොකද ලංකාව වටේ ලොකු ප්‍රීතිසක් ඉන්නවා. එයාලා එකතු කරගන්න අමාරුයි. එතකොට ලංකාවේ දැන් තියෙන නීති සමහර නීතිත් එක්ක සමහර අමුද්‍රව්‍ය ගන්න තියෙන අමාරුවත් එක්ක ඒක මට තනියෙන් කරගන්න අමාරුයි. ඒුණාට උත්සාහ කරනවා මම ඒක 100%ක් සාර්ථක කරගන්න. හොඳයි. නිමේෂා දිල්කි බොහොම ස්තුතියි අදාවට. අපි හැමෝම Facebook එකෙන් ආයව දන්න තීක්ෂණ නිමේෂ කියලා. කොයි නමින් වුණත් ඒ අය තමයි The Choco Gift. හිමිකාරිනිය ඔබේ ව්‍යාපාරික කටයුතු ඔබේ පවුලේ කටයුතු ලොකු ලොකු හීන හැමදේම සැබෑ වෙන්න කියලා බොහොම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඉන්සයිට් ස්ටෝරි විත් හසිනී අපි හැමෝම බොහොම ස්තුතියි නිමේෂා දාවට. මේ වගේ තවත් හරිම තම මහන්සියෙන් අඩිය තියලා ඉස්සරහට ගියපු බොහොම ලස්සන කතාවක් වමට කාරුත උදව් කරන්නෙත් නැහැ, කකුලෙන් අදින්නෙත් නැහැ. හැබැයි මම මගේ ගමන යනවා කියලා උදව්වක් ලැබුණත් නැතත් තමන්ගේ උත්සාහය තියෙනවා නම් තමන්ට ඉස්සරහටම යන්න පුළුවන්. මේ වගේම කතාවක් එක්ක ලැබෙන සතියෙත් මොන ගැහෙන බලාපොරොත්තුෙන් අදට සමු ගන්න තමයි සූදානම් වෙන්නේ. පුංචි මතක් කිරීමක් තියනවා කරන්න. මේ පුංචි මතක් කිරීම e-learning LK within මේ අලුත්ම හඳුන්වා දීමක් ගැන තමයි පාඨමාලාවත් සම්බන්ධයෙන් තමයි අපි මතක් කරන්නේ. business analytics with microsoft power bi මාස දෙකක් යනකම් හැමදාම බ්‍රහස්පතින්දා රාත්‍රී 7:00ට ඔන්න ඉන්සයිට් ස්ටෝරි විත් හසිනී 7ට රාත්‍රී 7:00ට ඔන්න මේක තියෙනවා 7:00 ඉඳන් 10:00 වෙනකම් මේ පාඨමාලාවක් තියෙනවා. ඉතින් අදට අපි සමු ගන්න තමයි සූදානම් වෙන්නේ මේ මතක් කිරීමත් එක්කම නැවත වතාවක් දිල්කිට අපේ ස්තුතිවන්ත වෙනවා. එහෙනම් ගිහින් එන්න ලබන සතිය මොනගෙම ඔබට සුබ සතියක්.